වෙනකොට අපේ රටේ පක්ෂයක් කියලා ඒකුත් නැහැ. ආණ්ඩුවත් විපක්ෂයත් ඔක්කොම එකයි කියලා අපිට දැන් තේරෙන විදිහට පේන්නේ. ඉන්දියාවේ පරිප්පු ඇටයක්වත් අපිට එපා කියපු ජනතා විමුක්ති පෙරමුණත් මේ වෙනකොට ඉන්දියානු ගැතිවාදයට අනුගමනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පෞගේ වකවානුවතුලදී දානි සමාගමට ලංකාවේ භූමි භාගය අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙලක්. ඒ කියන්නේ ආයෝජන සැපීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ගියා. ඒතර ඒගොල්ලෝ බැලුවා මේකට විරුද්ධ වෙන්නේ කවුද? දේශපාලන පක්ෂ විදියට ආණ්ඩුව මේකට හිතවත්. කිසි ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරයා නම්විසීලිය කටයුතු කරනවා. ඊගාවට කල්පනා කරනවා තව කවුද විරුද්ධ? විපක්ෂය, ප්‍රධාන විපක්ෂය බැලුවාම සජිත් ප්‍රේමදාස මත ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම එකම කට්ටිය. එතන මේ රටේ විරුද්ධතාවයක් දැක්වුවා ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු දැඩි විරෝධතාවයක් මත ක්‍රියාත්මක වෙච්ච සංවිධානයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. දැන් මේ වෙනකොට ඉන්දියාවට අවශ්‍ය වෙලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණක් තමන්ගේ මල්ලට දාගන්න. ඉතාම සාර්ථක විදියට මල්ලට දාගත්තා. එතුමා බටහිර ඇඳුම ඇඳගෙන ගිහිල්ලා අපි හිතන එනකොට ලංකාවට මොදිගේ ඇඳුම ඇඳගෙන එයි කියලා මෛත්‍රීපාල සිරිසේනුන් නැහැ වගේ. ඒ නිසා ඒ තත්ත්වයට පත් වෙලා තිබුණා. ඉතින් මොනතරම් මේකද කිව්වොත් එහෙම අපි දැන් ඒවට විරෝධ නැහැ කියලා. එතුමාලා දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා තියෙන කෙනේ අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණ ඔබතුමාලා ක්‍රියාත්මක කරන්නේ. බුදුමල්ලගේ මොකද්ද මේ ප්‍රතිපත්තිය? ජනතා විමුක්ති පෙරමුණට අපි කියනවා ජනතාව මම්මුලා වඩපත් කරන්න එපා. මොකද ජනතාව කියලා කියන්නේ හැම පැත්තෙම බෙටකන ජාතියක්.